danus mahatya mama ade eli karanawa jeevithayata kisi kenek youtube ekata ayilla nokiyupu dewal ravana ratuma gena me mechchara kal okkoma ravana ratuma gena kiwwe boru de obathuma hari kiyala obathuma attamai kiyanne kiyala obathumaata kiyanna puluwan ira vinasa karala dano hanga vinasa karala dano ඊට පස්සේ ඩෝම් එක කඩලා දානවා මේ බැලස්ටික් මිසයිල් පාවිච්චි කරලා මේ ඩෝම් එක කඩලා දානවා ඊට පස්සේ මේක ආයි අඳුරු යුගයකට යනවා අන්න රාවණ රතුමාගේ પરම්පරාව පටන් ගන්න තැන ඉතින් එතකොට මේ 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 දැන් ඉන්න හාල්පාරුව එතකොට මේ ගෞතම බුදුහාමුදුරටත් අපහාස කරනවා දනුස් මහත්තයා තව අවුරුදු පහක් යනකොට බුදු කෙනෙක් හිටියද කියලාත් මුන් අහනවා බුදුදහමට අපහාසයක් වෙන විදිහේ ප්‍රකාශයක් මේ කොයිවත් අන්තර්ගත නැහැ නේ ශිවදෙයියෝ අපේ ශිවදෙයියෝ තමයි ඔබතුමා දැන් වගකීමක් ඇතුවද මේ ප්‍රකාශය කරන්න මුලින්ම කරන්න ඕන බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕන බුදුහාඳුරට පූජා කළා වුණ කොවිලට යන මේගොල්ලෝ කොවිලට ගිහිල්ලා ඔක්කොම කරනවා මුකු අතු බුදු වෙන බෝධිසත්වරෙක්ගේ පිළිමේ ගිනි තියන්නේ හැබැයි දෙවිවරුත් බලාපොරොත්තු වෙන උතුම්ම දේ එක්ක බුද්ධත්වේ නැත්තම් නිර්වාණය නැත්තම් බුදුන් ළඟට යෑම නේද තම වතාවට එලි කරන ලොකුම රහසක් මං මං කියන්නේ මේ මුළු ලෝකෙම ලංකා ඉතිහාසයේ පළිනි වතාවට මම කියනවා මෛත්‍රී බුදුහාඳුරන්ගෙන් පස්සේ මේ භද්‍ර කල්පේ ඉවරයි මේ පෘථිවිය විනාශ වෙලා යනවා ඊට පස්සේ අලුත් පෘථිවියක් නිර්මාණය කරනවා අලුත් භද්‍ර කල්පයක් ආයි නිර්මාණය වෙනවා. ඒතර ඒ කල්පේ ඒ අලුත් භද්‍ර කල්පේ පළවෙනි බුදුහාමුදුරුව කවුද? මං අද එලි කරනවා ලංකාවේ පළවෙනි වතාවට ඉතිහාසය ලංකාවේ. අභිනාතක බුදුරජාණන් වහන්සේ විදියට ඉපදෙනවා ශිවදේවිය. කවුද? රාවණ රජතුමා බුදු වෙනවා. ඔබතුමා ආందోళනාත්මක ප්‍රකාශ දෙකක් සඳහන් කරා. මේ නම ඔබතුමා කොහෙන්ද හොයාගත්තේ? මේක ඔබතුමාගේ හිතලුවක්ද? ඔබතුමා හිතලා කියන නමක්ද? නැත්නම් මේ නම පිළිබඳව ඔබතුමාගෙන් කවුරු හරි සාක්ෂි ඉල්ලුවොත් විශ්වාස කරන්නේ කොහොමද? දැන් ඔබතුමා කියන උඩින් ආව දෙයක්ම. ධනුෂ් මහත්මේ මට වැරදුනොත් මට හෙමින් නෙවෙයි බඩු අදින්. ඒතර මම මෙතන ඇවිල්ලා වෙන නමක් කියනවා. සෙල්ලම් පාපයක්ද වෙන්නේ? එතකොට නාත දෙවියොත් එක මොකද්ද දෙන සම්බන්ධය? නාත දෙවියෝ කියන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ට. මෛත්‍රී බුදුහාඳුරෝ බුදු වෙන්නේ නුවර. ඒකත් කියන්න ඕන. ඒකනේ නාත දේවාලයේ දල්දා මාලිගාවේ තියෙන්නේ තාම. මේ ඔබතුමා මේ මේ කියන කතන්දර මේවා ඔබතුමාට සමහරක් වෙලාවට මේ මේ කටරේන හින්දා කියනවද නැත්නම් මේ මේක මේ සිල්මාත කොහොමද කියන්නේ නා මෛත්‍රී බෝධිසත්වෝ බුද්ධත්වේ ලබා ගන්නෙ මේ මේ ශ්‍රී ලංකාවේ මහනුවර කියන එක? නැතුව ඉතින්. මොකද මොකද ඒකට දෙන සාක්ෂි? තේරුණාද? අවුරුදු 1500 කට කලින් තිබ්බ චෛත්‍ය නිර්මාණය කරලා දන්ත ධාතු ආයේ වැඩම්ම වනවා. රාවණ රජතුමයි දියසේන් කුමාරයයි. මරණ වේලාවක් කියනවා ශිවදෙයියුගේ රා මේ 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 කවුද මේ මේ රාවණ රතුමාගේ රාජකාරිය ඉවර වෙන්නේ හරියටම 2005යි නැගිට්ටට පස්සේ 2120යි 25යි අතර වෙනකන් ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මොකද්ද ඒ කතාව? ඒ කියන්නේ මේ මහා රාවණේ නාය නැගිටිනම මෙවන්න සිරිමත් ජාතිය ජයෙන් උදාරයි. බයෙන්වා ඔබතුමාට විහිළුවක්ද මේක? නෑ වෙලාවට මට එහෙමත් අහන්න හිතෙනවා. මේ කිසිම කරුණු කාරණාවක් ප්‍රකාශයක් අපි අර සඳහන් කරපු විදිහකට ආගමකට ජාතියකට අපිට අවශ්‍ය නැහැ. අර ප්‍රහාරයක් එල්ල කරන්න සහ හිත රිදෙන වචනයක් මේ අන්තර්ගත නැහැ. කලින්ම කිව්වනේ මේක පරීක්ෂණාත්මකව සහ එකතු කරපු තොරතුරු අනුව සිල්ව මහත්තයා දරන මතය තමයි මේ අරගෙන ඉන්නේ. ඔබේ මතය වෙනස් වෙන්න පුළුවන්. ඔබට විවිධාකාර මත තියෙනවා වෙන්න පුළුවන්. මේ තුලින් ඔබට අලුත් පැත්තකට හිතන්න පුළුවන් නම් හෝ මේ තුලින් ඔබේ පරීක්ෂණාත්මක ගවේෂණාත්මක දේවල් වලට අවශ්‍ය වෙන කරුණු කාරණා ලබා ගන්න පුළුවන් නම් එය තමයි අපේ අරමුණ. අයිවන් දනිෂ් රොක්ස් බලන හැමෝටම මම අයිවන් කියලා පිළිගන්නවා. අයිවන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජේ සිල්වා මහත්තයත් සමග. විශේෂයෙන්ම බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත තමයි මේ සාකච්ඡාව අද අපි කරන්නට යෙදුනේ සහ කරන්නට සූදානම් වුණේ. මහා රාවණ ඉතිහාසය පිළිබඳව සිල්වා මහත්තයා දරන මතය සහ ඔහු ළඟ තියෙන තොරතුරු රටට ලෝකෙට හෙළිදරව් කරන්න කියලා බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීම් කරා. ඒ ඉල්ලීම මත අපි මෙතුමත් එක්ක සාකච්ඡා කරා, කතා බහ කරා. මෙතුමා කැමති වුණා එතුමා ගාව තියෙන තොරතුරු රාවණ ඉතිහාසය පිළිබඳව. ඇත්තටම මේ මහා රාවණ කියලා කෙනෙක් මේ ලෝකෙ හිටියද? මහා රාවණ මොකටද මේ ලෝකෙට ආවේ? රාවණගේ අනාගත සැලස්ම මොකද්ද? මේ ආදී වශයෙන් බොහෝ කරුණු කාරණා මම අර කිව්වේ මුලින්ම ලෝකෙ උඩු යටිකුරු කරන රාවණ ඉතිහාසය පිළිබඳ උනන්දු වෙන බොහෝ දෙනෙක්ට සමහරක් වෙලාවට හිතා ගන්න බැරි තොරතුරු කරුණු කාරණා මේ වැඩසටහන තුළ අන්තර්ගත වෙයි, ප්‍රකාශ වෙයි. ඒ සියලු තොරතුරු වලට ඉඩ ප්‍රස්තාව සාදා දෙන ගමන් අපි කතා බහ ආරම්භ කරමු. පළවෙනි ප්‍රශ්නය සුල මහත්තයාට යොමු කරන්නට හිතෙන්නේ, ඇයි ඇත්තටම රාවණ ලෝකෙට එන්නේ? ධනුෂ් මහත්තයා මම අද එලි කරනවා ජීවිතේට කිසි කෙනෙක් YouTube එකට ඇවිල්ලා නොකියපු දේවල් රාවණ රතුමාගෙන. ඇයි ආවේ හේතුව? එයා ඇත්තටම කවුද? කාගේ කවුද? ඔක්කොම. ඉතින් අපි ලැජ්ජ වෙන්න ඕන මේ මෙච්චර කල් ඔක්කොම රාවණ රතුමාගෙන කිව්වේ බොරු.
මේ හෙලියෝ කියලා ඉන්නවා සෙට් එකක් YouTube එකට ඇවිල්ලා කියන්නේ බොරු ඔක්කොම. ඒක න ඔබතුමා වගකීම මුලින්ම සඳහන් කරනවා. මෙච්චර දවසක් ප්‍රාමණා ගැන කතා කරපු ඔක්කොම කිව්ව බොරු. ඔක්කොම බොරු. දැන් ඔබතුමා හරිය කියලා ඔබතුමා ඇත්තමයි කියන්නේ කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? භාවනා කරන කට්ටිය ඔක්කොම දන්නවා. මම අද කියනවා භාවනාවෙන් මොකක්ද ඇඟට වෙන්නේ? ඇයි මේව දකින්නේ ඇස් දෙකෙන්? ඒකත් මම එලි කරනවා. එතකොට මේ රාවණ රතුමාගේ වගකීම ඇයි ආපු හේතුව ගැන කතා කරන්න මේ ඒකට එන්න අපි කතා කරන්න ඕන මිනිසුන්ට වැටහෙන්න. වැටහෙන්න මේ පෘථුවිය ගැන සම්බන්ධ චූටි දෙයක්. එතකොට මේ පෘථුවිය දෙවිවරු තමයි හැදුවේ. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නිහත විවරණ ගත්ත 10 දෙනෙක්. ශිව දෙවියෝ, විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, මහා බ්‍රහ්මයෝ, මේ සක්‍ර දෙවියෝ ඇතුළු 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනා තමයි මේ පෘථුවිය හැදුවේ. ඒ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ද නියත විවරණ? ඔව් ඔව් නියත විවරණ ගත්තේ. ඔව්. ඔව්. එතකොට මේ 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 පෘථුවිය හැදුවේ ඇයි? හදන්න කලින් කොහොමද තත්ත්වෙ තිබ්බේ? හදන්න කලින් ධනුෂ් මහත්තයා මේක හරීම අඳුරු ආලෝකයක් තියෙන නිකන් ඔහේ තියෙන තැනක්. එතකොට මොන ජීවීන්ද හිටියේ? වසවර්ති මාරයට පින් දෙන සෙට් එකක් හිටියේ. පින් දෙන්නේ කොහොමද? එකිනෙකා මරා ගන්නවා. මස් මිනි මස් කා ගන්නවා. සත්තුන්ගේ ජාන ඇතුළට අරගෙන සත්තු වගේ හැසිරෙන්නේ. ඒ කියන්නේ මේ අපි කිව්වත් අර මේ දැන් ඌරෙක්ගේ ඔළුව මිනිස් ඇඟ. හැබැයි මනුෂ්‍ය විඥානයක් තමයි ඇඟේ තියෙන්නේ. ඒතර එකිනෙකා කා ගන්නවා, කොටා ගන්නවා. ඒකෙන් නිෂ්පාදනය වෙන එනර්ජි එක තමයි ඒගොල්ලෝ පින් වශයෙන් ගන්න. වසවර්ති මාරය. එතකොට මේ මුළු විශ්වයම එහෙම තනක්. ඒතර අපේ දෙවිවරු කොහොමද ජීවත් වෙන්නේ? මනුෂ්‍යයෙක් නිර්මාණය කළා එයා දෙන පින් වලින් තමයි දෙවියෙක් ජීවත් වෙන්නේ. දෙවිවරු ජීවත් වෙන්නේ. එතකොට මේ පෘථුවිය නිර්මාණය කරන්නේ ඒක නිසා. එතකොට මොකද්ද නිර්මාණය කරේ මුලින්ම? මුලින්ම ඩෝම් එකක් නිර්මාණය කරා. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඩෝම් එකක් කියලා. අපි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ සක්වල ගල කියලා. ඒක හරිම විශේෂිත ගලකින් හදනවා විෂ්ණු දෙවියෝයි, ශිව දෙවියෝයි, සක්‍ර දෙවියෝයි, මහා බ්‍රහ්මයායි, ඒගොල්ලෝ කතරගම දෙවියෝයි, ගණ දෙවියෝ ඒ ඔක්කොම එකතු වෙලා සක්වල ගල නිර්මාණය කරනවා. ඒක කිලෝමීටර් බර ගාණක් උසයි. රොකට් එකකින් ඊට එහා යන්න බෑ. ඒක හදන්නේ මෙන්න මේ දෙවිවරු ටික තමයි. ඊට පස්සේ වායු ගෝලය තනිකර හදනවා ශිව දෙවියෝ. තමයි වායු ගෝලය නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ ඒක නිෂ්පාදනය කළම ඉරයි හඳයි මහා මේරු පර්වතය මේ වටේට ගමන් කරන විදියට වායු ගෝලය සකස් කරනවා ශිව දෙවියෝ. ඊට පස්සේ තමයි මනුෂ්‍ය ජීවියෙක් නිර්මාණය කරන්නේ. මේ මොකද ඒකට කියන්නේ ශිෂ්ටාචාර නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ශිෂ්ටාචාර වලට කියලා දෙනවා දෙවියොන්ට පින් දෙන්න කියලා. ඊට පස්සේ දෙවිවරු ඒගොල්ලන්ට උදව් කරනවා ඒ තලයට ආයෙන්න. එහෙම තමයි පින් කරගෙන මේ සම්බන්ධයේ තමයි වැදගත්ම. දැන් මේ රාවණ රතුමා ගැන කතාවට එද්දී මේ සම්බන්ධයේ. එතකොට මේ පෘථුවිය හැදුවම පස්සේ මේ එතකොට අපි කියන එක මහා භද්‍ර කල්පයක් කියලා. එතකොට මහා භද්‍ර කල්පයක බුදුවරු පහක් හයක් ඉපදෙනවා. හරිද? ඒ බුදුවරු ඉපදින්නේ ඇයි? අර ජීවීන්ට ආයේ එන්න බැරි වෙලා බුද්ධ ශාසනය පිහිටවන්න. ඒ බුද්ධ ශාසනය පිහිටවල බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ මේ දෙවියොන්ට පින් දීමේ වැදගත්කම. සහ මේ පන්සිල් පද පහ කොහොමද අපේ ඥාන ගැන තමයි කතා කරන්නේ. අපි ධර්මයේ අරකවා මේ ඔක්කොම සඳහන් කළා. ඊට පස්සේ බුදු කෙනෙක් අදිෂ්ඨාන කරනවා ඊළඟ කෙනාට බුදු වෙන්න. ඒ ගොඩාක් දේවල් තියෙනවා බුදු කෙනෙක්ගේ රාජකාරි. ඒව කරලා යනවා. ඒතර මේ මහා බද්ද කල්පේ ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? අර දෙවිවරු අහක බලා ගන්නවා. දැසේ අරයා ඇටෑක් කරනවා. මොකද ඇටෑක් එක වැඩි වෙනවා. බුදුරු පස් දෙනාම ඉපදුනායින් පස්සේ අර ශක්තිය නැහැ. ශක්තිය නැහැ මේක රැඳෙන්න. අරයා ආයෙ ඇටෑක් කරනවා. ඇටෑක් කරාට පස්සේ මේ අපේ දෙවිවරු අහක බලා ගන්නවා. අහක බලාගත්තු ගමන් වසවර්ති මාරයා ඉර විනාශ කරලා දානවා. හඳ විනාශ කරලා දානවා. ඊට පස්සේ ඩෝම් එක කඩලා දානවා. මේ බැලස්ටික් මිසයිල් පාවිච්චි කරලා මේ ඩෝම් එක කඩලා දානවා. ඊට පස්සේ මේක ආයෙ අඳුරු යුගයකට යනවා. ඒ කියන්නේ මේ පෘථිවිය සම්පූර්ණයෙන් අඳුර වෙනවා. ඔව් අඳුර වෙනවා. මේ මහා භද්‍ර කල්පෙන් පස්සේ. එතකොට කවුරු ඉන්නේ මොන ජීවින්ද ඉන්නේ? අපායක් තියෙනවා. උරගයෝ ඉන්න තලයක් තියෙනවා අපායට ටිකක් උඩින්. ඊට පස්සේ මිනිස්සු තලේ කවුද ඉන්නේ? සත්තුන්ගේ ඥාන කවලම් කරපු මිනිස්සු. භාගයක් මිනිස්ස, භාගයක් සත්තු. අර්ධමානවයෝ. අර්ධමානවයෝ. ඊට පස්සේ ඒගොල්ලෝ පව කරගන්නවා. අම්මයි පුතයි සංසර්ගයේදී මේ වගේ අමු තිරිසං යුගයක් ආයෙනවා. දෙවියෝ ඒගොල්ලෝ දිහා බලන්නේ නැහැ දන්නවනේ. අන්න එහෙමයි වසවර්ති මාරයා පින් ගන්න. එතකොට දැන් අවුරුදු 10000කට 11000කට කලින් මේ පෘථුවේ හිටියේ ධනුෂ් මහත්තයා අර්ධමානවයෝ.
bagayak sata bagayak manushya meeta urudu Eka dewi orang ke plan nih, eka lasan tega ino. Dem, metana tahu perasaan kena dengan api. Ardha manusia kena budiman katakan ini meter kali. Ardha manusia sempurna ini nasha kerakyat lah. Connecte hiten de puluang. Karena dewi angge serupa eka terpas set. Matame hiten c perasaan. Sama harvela orang meka ardha manusia serupa ada. Iki ardha manusia serupa yang hiti ane api gautam budu hamdru vinat meka. Ya kerapu papa kar mele. Ya agi baria yasodra dewi ya kerapu sape gatel. Ya agi moni kayu mak kelai buduma. Matakan? Kusa raja ruang itu ada kata. Right. Ini itu kota me dengin hal paru itu kota me Gautam Budha amdur atat apa asa kerana ada nusma hati atau orang tuh pakai anak kota Budha kene kiri ada gelas munga hano. Itu ada tiri sana dengin pedi lain. Itu dengin arda manu ekta mah itu udah hilang itu di. Itu kota me papa karma itu ini dia ipa deh noide. Paladin nepa Budha enna kali. Itu dengin aniwaring ini berapa sih jasodra Devi kasad malin natto na. Ayat me aku sale geuna depan sih me Sakra Deviyo, menika hiti nimi dieta mune hai kara menika. Durar kemu muna pain ne, lasan muna kwa gita mai pain ne. Ida si tamai Yashodhara Devi kemati une. Evelai Yashodhara Devi ya me danukandhi ghan na toko hita. Me hat kadakata kadan na nimi muna raja utum aikutu ila. Mokada me apasa kara me Gautam Budha hamro anta. Balina baikila muwa. Ehem kiela kiwe. Iti ewa gita mai. Mokada gana diyo unto une saapyaak. Gana diyo buduen na lagai ni. Karena dia itu budiman lagi, itu yang akar pun pakar karma, ya okoma gevan nona dek. Tiket-tiket ya okoma gevan nona, gevali urun amat pasti tamai budiman ni. Karena hati no agi ni, ani tengah. Karena Deviyo budiman deh langgai, kian prakasha villa me ini lang Buddha teva teh mana mangitan neka urudu ganak tawa hati no. Mangai kata dek ino. Rauna tu mangi loko samband hati no. Mangkian. Itu kota, mangko hehe hehe. Dengan api mesir, lo katandar mama atur perasaan kayak gua, me arda manu gengna, obat mak katakan bintan mangge hehe arda manu serupa. Imana mesir lo dewan neti kara, itu pasti mekine vidar dewa sabahwal tulah sakat cawela, ilangga Buddha tuh esaha, api katawat elamune, Maharavanyan, Budrajanan Mahansi, saha Dewi an natra, me dia n sambandh tawya tekka tamai Maharavanya ke Parapur, ilangga me lo kete gengna Dewi suda namu nakia. Itu kota. Aye minisu kipu dengan aye sista cara patang kat telangka aye. Ituin. Tuh Dewi yang ke panwi deh inna timi polo yatar gihila mevi deh tersakat dengan gangwa turak kena. Eh matama iko lo warning ikat dengen Dewa minisu aniwarin berano. Ikan pin dengen kian Dewi unta. Dan tirisan nu ipa dunama tirisan nu mokat dengen Dewi unai kela. Samarak bilau deh me silamah tega prakash tulah me kabilah me Dewi uru tamai wada usas eh manikang budu dahamat bahasa ekpena bidhi prakash me koi watan tergatan eh. Ne. Iti Gautam Budha hamdro toy tali hiti ane budu enna kali. Nah samar comment samar vivacan enda pulang eh enda meva pahedilu kata bahkar gane ane ketamai mangitan eh betegar. Dan maitri Budha hamdro dan koi dingi. Iti atne ane deng. Dulu aku hindi ane kepart manusia loko dapain dingi. Icar teh hitan na boleh ane, me tirisan nu. Iti mama kata dia ingi, kipu dene ingi. Ite pasi sista acara patang gatta langka be. Ite pasi arda manu ingi manusio hadin ngatta. Hari, ite pasi egolan te message jek deno. Iti bawa nakaran ngekila, bawa nakalla. Jangan usah start jek arda pasi, aye manusio kipu deno egolan te. Ema parampara te, jangan sudha bebi, abil. Onni kipu deno round round tu mage siya.
ඔන්න සීයා ඊට පස්සේ ලංකාව ගොඩනගන්න ගන්නවා ශිෂ්ටාචාර බිහි කරන්න ගන්නවා සීයාගෙන් ඊට පස්සේ තාත්තා ඉපදුනා තාත්තාගෙන් පස්සේ ඔන්න රාවණ රතුමා කියන්නේ එතකොට කවුද හරියටම ඇත්තටම ගොත් රාවණ රතුමා කියන්නේ ශිව දෙවියෝ තනිකර ශිව දෙවියෝ අපේ ශිව දෙවියෝ තමයි ඔබතුමා දැන් වගකීමක් ඇතුවද මේ ප්‍රකාශය කරන්න ඔව් වගකීමක් කියන්නේ මහා රාවණයන් කියන්නේ ශිව දෙවියෝ කියන්නේ ශිව දෙවියන්ගේ එක්තරා විදිහක ආත්මයක්ද එක්තරා විදිහක ස්වરૂපයක්ද ආත්මයක් ආත්මේ දෙකට කැඩිලා තමයි එක ආත්මයක් විදිහට මේ ලංකාවේ ඉපදිලා මුළු ලෝකෙම ශිෂ්ටාචාර පටන් ගත්තේ. ද ශිව තාණ්ඩව රචනා කිරීම සහ ශිව දෙවියෝ තාණ්ඩව නිර්මාණය කරේ මේ ඉන්දියාවේනේ හින්දුව මේ හින්දු භාෂාවෙන්නේ. ඉතින් මේ දෙවියෝ කිව්වහම මුළු පෘථිවියෙම මේ මොන පෘථිවියද මේ විශ්වයේ ඉන්න බලවත්ම දෙවියෝ මේ. ඉතින් ඉන්දියාවට බැරිද ඒගොල්ලන්ට වඳින්න? දැන් වැඩේ කියන්නේ ඉන්දියාවේ කට්ටියන්ට ඒගොල්ලන්ට පින් දෙන්න බෑ. මොකද ඉන්දියාවේ කට්ටිය කෙලිම කෝවිලටනේ යන්නේ. මුලින්ම කරන්න ඕන බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕන. බුදුහාමුදුරන්ට පූජා කළා ඕන කෝවිලට යන්න. මේගොල්ලෝ කෝවිලට ගිහිල්ලා ඔක්කොම කරනවා මුකුත් ගන්න බෑ උඩට. ඒකයි ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන වෙනස. ඉතින් මේගොල්ලෝ අනිත් එක මේ මතු බුදු වෙන බෝධිසත්වරෙක්ගේ පිළිමේ ගිනි තියන්නේ. හිතාගත ඇයිද? හිතාගත ඇයිද? ඉස්සරහට ශිව දෙවියෝ බුදු වෙනවා. බුදු වුණාට බුදු වෙනකොට ශිව දෙවියෝ රාවණ රතුමයි එක ආත්මයක් විදියට හැඩ ගැහෙනවා. එකතු වෙනවා. මේක කිසි කෙනෙක් දන්නේ නැහැ ඉන්දියාව දන්නේ නැහැ. ඉන්දියාව බුදුහාමුදුරන කොහොමද සලකන්නේ නේ. ඉතින් ඔයා හිතන්න දැන් මේ රාවණ රතුමා ගිනි තිනවයි කියන්නේ ලොකුම බෝධිසත්වරෙක් මේ ගිනි තියන්නේ. හැබැයි ලොකුම ශිව භක්තිකයෝ ඉන්නේ ඉන්දියාවේ. ඔව් භක්තිය තිබ්බට ඉතින් වැඩක් නැහැ නේ. බුදු රජාමාහිමියන්ට මුලින් පූජා කරන්න එපයි. මම නැවත වතාවක් අහන ඔබතුමා වගකීමෙන්ද මහා ශිව සහ මහා රාවණයන් අතර මේ තියෙන සම්බන්ධතාවය මේ විදිහට හෙලිපෙහෙලි කරන්නේ. තව මොනවද ඔබතුමා ගාව තියෙන සාක්ෂි මේ ගැන කතා කරන්නේ? ඊට වඩා කියනවාද මං? ඊට වඩා කියනවා. ඊට පස්සේ රාවණ රතුමා මේ ශිෂ්ටාචාරය පටන් ගත්තට පස්සේ හෙලෙයෝ මුලින්ම ඊට පස්සේ ඉපදෙන්න ගත්තා. දැන් මේ ගෞතම බුදු රජාමාහිමියන් ඉපදෙන්න කාලේ නිර්මාණය කරන ගමන. හෙලෝ කියන්නේ ධනුෂ් මහත්තයා. එතකොට මහා කාශ්‍යප බුද්ධ ශාසනය තුල ඔබතුමා කියන්නේ මේ ලෝකෙම සම්පූර්ණයෙන් මේ අන්ධකාරයකට හුරු වෙලාද තිබ්බේ? එහෙම නැත්නම් අර්ධමාන වූ යුගයක් තිබුණා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරුණන් පෑවයින් පස්සේ ආයි අඳුරු යුගයකට යනවා. අඳුරු යුගය ආයි ඈත් කළා ආයි පෘථුවිය හදලා. නැහැ පෘථුවිය හදන්නේ නැහැ. බහබද්ද කල්පේ බුදුරු පහක් ඉන්නවනේ. පෘථුවිය ආයි හදන්නේ නැහැ. ඊට පස්සේ ආයි අර මේ රාවණලා රාවණ වගේ කට්ටිය ඇවිල්ලා මේක සුද්ධ කරලා ආයි ශිෂ්ටාචාර පටන් ගන්නවා. ඉතින් ඒක තමයි එහෙම තමයි මේ ලෝකෙ වෙන්නේ. වසවර්ධි මාරය මෙහෙන් ඇටැක් කරනවා. අපේ දේවරු මෙහෙන් ඇටැක් කරනවා. අපේ දේවරු මේ බලාගන්නේ අපේ මිනිස්සු බේරගන්න. වසවර්ධි බලාගන්නේ අපේ කට්ටිය එයාගේ සේනාවට ඇතුල් කරගන්න. මේක සටනක් කියන්නේ. මේක සටනක්. ඉතින් අපි දැනගන්න ඕන කාගේ සේනාවටද අපි යන්න ඕනේ. ඉතින් ඒකට කරන්න ඕන භාවනා කරලා දෙවියොන්ට පින් දෙන එක. බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ දෙක කරේ නැතුනොත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම අපායේ නැත්තම් පෙරේත ලෝකෙ තමයි ඉපදෙන්නේ. දැන් මහා රාවණයන් මේ ලෝකෙට බිහි කරන්න කලින් තාත්තා 100 දෙයක් කරා කුව ශිෂ්ටාචාර වලට. එතන ඒ කියන්නේ ඊට වැඩිය බලගතුයි මහා රාවණයන් එහෙනම්. ඒ තාත්තයි 100යි කරපු දේ මදි කියලා හිතුණාද? එහෙම නැත්නම් ඔව් රාවණ රතුමා තමයි තනිකර මායන් ශිෂ්ටාචාරය පටන් ගත්තේ. ඉන්දුනීසියාවේ ශිෂ්ටාචාර පටන් ගත්තේ. ඉන්දියාවේ යාගේ ඥාති හිටියා. ඔය රාම කියන්නේ එයාගේම ඥාතියේ. හරි ඒ උනාට රාවණා කියන්නේ ශිව දෙවියෝ තනිකර ඉපදුනේ. එහෙම වෙනවනේ. එහෙම වෙනවා. මේ එතකොට මෙයාට ඇටෑක් කරන්න තනිකර වසවර්ති මාරයා රාවණ රතුමා ඉපදුණු වෙලාවෙම තීරණය කළ ඉවරයි. ඒකින්ද ශිව දෙවියෝ විශ්ව කවුද තීරණය කරන්නේ මහා රාවණව මේ ලෝකෙට ගෙන්නන්න ඕනි? එහෙම නැත්නම් ශිව දෙවියෝ ශිව දෙවියන්ට ආරාධනාවක් කරනවද? නැත්නම් ශිව දෙවියන්ගේ තීරණයක් මත දේව මණ්ඩලයේ තීරණය කරනවා මේ බුදු කෙනෙක්. ඇයි දැන් මේගොල්ලන්ගේ පින් ඉවර වෙනකොටනේ ධනුෂ් මහත්තයා තීරණය කරන්නේ? බුදු කෙනෙක් දැන් අනිත් බුදු කෙනා දැන් උපද්දවන්න තීරණය ගන්න මේගොල්ලන්ගේ පින් ඉවර වුණාට පස්සේ ලං වෙනකොටයි. මේ දෙවිවරු කිව්වට ඒගොල්ලොත් මිනිස්සුයෝ. මේ වෙන තලයකට හිටියට අපි කන දෙයම තමයි ඒගොල්ලොත් කන්නේ. හැබැයි අපි තමයි දෙන්න ඕන. අපි දෙනවා ඒගොල්ලෝ ඊට පස්සේ නිර්මාණය කරන අපට ඉපදෙන්න තැනක් නේ. නැත්තම් අපි හිස් අවකාශයක මේ ඔහේ පාවේවි ඉන්නවා. ගනුදෙනුවක් තියෙන මේ දෙවියොත් එක්ක කරා. ගනුදෙනුවක් නෙන්නම් තියෙන්නේ තනිකර ගනුදෙනුවක්. බුදුහාමුදුරුවෝ තනිකර දේශනා කරේ ඒක. දෙවුරුනේ නම් අපි ඔය මාර්ගය යවන්නේ. හැබැයි පින් දෙන්න ඕන. නැත්තම් කරන්නේ නැහැ වැඩි. ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ට අමාරුවක් නැහැ නේ අපිව ඒගොල්ලන්ගේ මාර්ගය යවන්න. ඈ මොකටද ඒගොල්ලන්ට වෙන වැඩ නැද්ද? ඒගොල්ලෝ නිතරම භාවනාවේ ඉන්නේ. හැබැයි දෙවිවරුත් බලාපොරොත්තු වෙන උතුම්ම දේ එක්ක බුද්ධත්වේ නැත්තම් නිර්වාණය නැත්තම් බුදුන් ළඟට යෑම නේද? ආ එහෙනම් මං මේ මුළු ලෝකෙම ප්‍රථම වතාවට එලි කරන ලොකුම රහසක් මං. අද රහතන් වහන්සේ කෙනෙක්ටවත් මං හිතන්නේ මේක මාධ්‍යයකට ඇවිල්ලා කියන්න මේගොල්ලෝ මාධ්‍යයට එන්නේ නැහැ නේ කොහොමද?
mang kiyanna me mulu lokema lanka ithihase palini wathawata mama kiyenawa maitri buduhamurangen passe me badra kalpe iwarai me prithwiya vinasha vela yanawa ඊට පස්සේ අලුත් පෘථිවියක් නිර්මාණය කරනවා අලුත් භද්‍ර කල්පයක් ආයි නිර්මාණය වෙනවා. ඒතර ඒ කල්පේ ඒ අලුත් භද්‍ර කල්පේ පළවෙනි බුදුහාමුදුරුවෝ කවුද? ඉපදෙමින් ඉන්න පළවෙනි බුදුහාමුදුරුවෝ කවුද? හිතාගන්න බෑනේ. දැන්ට සමාජයේ කිසියම් මතයක් තියෙනවද නැත්නම් ඔබතුමා සමාජ ධර්මතේ තියෙනවද? කිසි කෙනෙක් දන්නේ නැහැ. හතරවෙනි තලයට භාවනා කරපු කට්ටියවත් මේක දන්නේ නැහැ මේ රහස. මං අද එලි කරනවා ලංකාවේ පළවෙනි වතාවට ඉතිහාසය ආ ලංකාවේ. Abinathaka Budhurajanan Wahanse widiyata ipadenawa Shiva Devi. Abinathaka. Abinathaka Budhurajanan Wahanse. Meka Bauddha Sahithya ho Bauddha Vishayan athula kisi danaka naha. Vishayaka kisi danaka naha. Ekena Maitri Buddhatwen pasu ilanga Buddhatwaya gana sandahanak wenna naha kiyanakada obathuma kiyanne kohewat. Oh, ithin me baddha kalpa iwarai ne me pruthwiya vinasha vela yanawa. Dome eka kadanawa, ira vinasha karanawa, handa vinasha karana ita passe ardhamanaya thamai inne. Vasavarti marayata pin dena katti. Ita passe me pruthwiya vinasha unai passe vena pruthwiyak hadanawa me wenath tanaka. ඊට පස්සේ මගුල් සක්වල හදලා ඒ විදියටම නිර්මාණය කළා පළවෙනි බුදුහාමුදුරුවෝ විදියට ශිව දෙවියෝ කවුද රාවණ රජතුමා බුදු වෙනවා ඔබතුමා ආందోళනාත්මක ප්‍රකාශ දෙකක් සඳහන් කරා එකක් මහා රාවණයන් සහ ශිව අතර තියෙන සම්බන්ධය එකම ආත්මයේ දෙකකට කැඩිලා තින්නේ එකම ආත්මයේ දෙකකට කැඩිලා තින්නේ මේ උතුමයන් වහන්සේ බුදු වෙනවා අභිනාතක බුදු රජාණන් වහන්සේ හැටියට ඊළඟ මහා භද්‍ර කල්පයේ පළවෙනි බුදුහාමුදුරුව හැටියට ජේසිල්ලා දැන් මේ මේ නම ඔබතුමා කොහෙන්ද හොයාගත්තේ මේක ඔබතුමාගේ හිතලුවක්ද ඔබතුමා හිතලා කියන නමක්ද නැත්නම් මේ නම පිළිබඳව ඔබතුමාගෙන් කවුරු හරි සාක්ෂි ලියුවොත් ඉදිරිපත් කරන්න සාක්ෂි දෙනවද ඉතින් සාක්ෂි තින් සාක්ෂි නැහැටි ඒක උඩින් ආපු පණිවිඩය විශ්වාස කරන්නේ කොහොමද දැන් ඔබතුමා කියන උඩින් ආව දෙයක් කීනෙන් දැක්ක දෙයක් හරි මෙහෙම ධනුෂ් මහත්මේ මට වැරදුනොත් මට හෙමින් නෙවෙයි බඩුව දින්නේ මට හෙමින් නෑ ඒක. දැන් වෙන බුදු කෙනෙක් ඉන්නවා පාරමී පුරාලා අවසන් වෙලා ඊළඟ පත්‍ර කල්පේ පළවෙනි බුදුහාමුදුරුවෝ හැටියට ඉපදෙන්නේ. ඒතර මම මෙතන ඇවිල්ලා වෙන නමක් කියනවා. සෙල්ලම් පාපයක්ද වෙන්නේ? මම කියනවා බය නැතුව. මේ 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 රටේ ලෝකේ සියලු මිනිස්සුන්ට මේ පණිවිඩය යයි. පණිවිඩය යන්න ඕන. පණිවිඩය යන්න ඕන. ඒ වගේම අද ප්‍රෝග්‍රෑම් එක කරන්න හේතුව තමයි. මේක හොඳට අහගන්න. මේක බලන ප්‍රේක්ෂකයෝ. ඔයගොල්ලන්ගේ අටි සිතේ දන්නවනේ ඔයගොල්ලෝ කරපු පාප කර්ම. ඒක මම දන්නේ නැහැ නේ අපි දන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක බලපු ගමන් ඔයගොල්ලෝ ලොකු ඖෂධ පූජාවක් සකස් කරගන්න ලොකු පළතුරු පූජාවක් සකස් කරගෙන පන්සලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඒක ගෞතම බුදුහාමුදුරන්ට පූජා කරලා ශිව දෙවියන්ට සියලුම පින් දීලා කියන්න මෙන්න මේ ටික හරිද අපිට පින් නැති වුණොත් මෛත්‍රී බෝධිසත්වෝ බුදු වෙලා බණ ටිකක් අහන්න අපට සරණක් ගන්න මේ පූජාවෙන් මේ හම්බෙන බලෙන් ඔබතුමාට හම්බෙන අදිස්ථාන බලෙන් ඔබ ඔබ වහන්සේ බුදුනාට පස්සේ අභිනාතක බුදුරජාණන් වහන්සේ විදියට බුදුනායින් පස්සේ ඔබතුමා ඔබ වහන්සේගේ නේත්‍රවලට මං මට සරණක් ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ මවා ගන්න. සියලුම මාර දිව්‍ය පුත්‍රාගේ බලපෑම් නැති වෙලා ඔබතුමා ඔබ වහන්සේ ඉක්මනින්ම මේ මනුලව මේ විශ්වයේ බුදු කෙනෙක් වෙලා ඉක්මනින්ම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ පූජා ටික තියන්න. ඒ වගේම දෙයක් කියන්න ඕන මං සිව්හෙළේ එකේ මම මේ ලංකාවේ පළවෙනි වතාවට ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණගත්තු 10 දෙනාගේ නම් ටික කිව්වා මං කිව්වා ඒගොල්ලන්ට පින් දෙන්න කියලා. ඒතර උඩින් ආපු පණිවිඩේ තමයි ඒ වීඩියෝ එක බලලා ලක්ෂ 3ක් පූජා තියලා තිනවා මේ වෙලාවේ. ලක්ෂ 3ක් ඒ වීඩියෝ එක බලපු ගමන් මේ ලංකාවේ පූජා තියලා තිනවා. ඒතර වෙසක් පොයේට කලින් දවසේ ඔබතුමත් එක්ක මම වීඩියෝ එකක් කරා. ඒකෙන් ලංකාවේ ජනගහනෙන් සිංහල ජනගහනෙන් භාගයක් පූජාවල් කියලා. වෙසක් පොයේ දවසේ. මේ දෙවිවරු 10 දෙනා මතක් කරලා. ඒක ඒගොල්ලන්ට ලොකු ශක්තියක්. ඒක නිසා ව්‍යසන පහ වුණා. ඒක දැන් මිනිස්සු මට බයින් එක හේතුවක්. දැන් සුනාමිකෝ සුනාමිකෝ කියලා. ව්‍යසන පහ වෙන්නත් හේතුවක්. ඇයි දෙවිවරුන්ට පින් ගිහිල්ලා ඒගොල්ලන්ට දැන් බලේ තියෙනවා. දැන් අනිත් එක මේ ප්‍රෝග්‍රෑම් දෙක නිසා ඔයාගේයි අර මේ ඔබතුමාගේයි අනිත් channel එකේ එකයි නිසා මිනිස්සු 250,000ක් හරි මාර්ගේ යන්න පටන් ගන්න තියෙනවා. මේක දෙවි ලෝකෙන් ආපු පණිවිඩයක්. මිනිස්සු 250,000ක් හරි මාර්ගේ යන්න අරගෙන තියෙනවා. ඒතර ඕගොල්ලෝ දැන් කරන්න තියෙනවා තව වැඩක්. ගෞතම මේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු වෙන්නේ අභිනාතක බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ ශිව දෙවියෝ තමයි බුදු වෙන්නේ.
ඔන්න මුල් ලංකාවේ ලොකුම මොකද ආන්දෝනාත්මක ප්‍රකාශය අද කරනවා ලෝකයේ ඉතිහාසයේ පළිනවතාවට බොහෝ දෙනෙක් සමහරක් වෙලාවට චෝදනා එල්ල කරයි බොහෝ දෙනෙක් කියයි මේ ඕම් නමක් ශිවාය මේක ඇවිල්ලා මේ මොකද්ද මේ Hindu දහමද මේ ව්‍යාප්ත කරන්න හදන්නේ මුන්ට මොලේ නෑනේ මේ 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 ආ ඉන්දියාව කරන්න ද යන්නේ නැත්තම් මේ ඉන්දියාවට අරෑදීමද සිල්ලා සිල්ලා රවට්ටලාද කවුරු හරි මෙහෙම එන්න පුළුවන් මුටද මොලේ නෑනේ මුන් හිතන්නේ මේ ශිව දෙවියෝ කිව්වා නිකන් මිනිස්සෙක් කියලා ඉතුවයි නිකන් මේ බුදු ඊළඟට බුදු වෙන්න ඉන්න එක්කෙනා කොච්චර බලයක්ද දීන්නේ මේ සත්වල කෝටියක ඉන්න බලවත්ම දෙවි කෙනෙක් මේ ඉන්දියාව වඳින්නේ නැද්ද? ඒතර මේ භද්‍ර කල්පේට කලින් භද්‍ර කල්පේ ගෞතම බුදුහාඳුර තෝයි තනතුරේ හිටියා. ඒතර ඉන්දියාව වඳින්නේ නැද්ද? ඉන්දියාව ඔය රටවල් තියෙන්නේ නැති. ඒතර බුදුහාඳුර දේශනා කරනවා මේ පෘථිවිය කොහොමද කියලා. නෙළුම් මල් 3ක්ද 4ක්ද මෙහෙම මේ 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 මොකද? මේ මේ මහා මේරු පර්වතයේ වටේ මුහුදේ පා වෙනවයි කියලා කියන්නේ. ඉතින් රටවල් කොච්චර තියෙන්නේ නැතිද? ඒගොල්ලෝ ඒ වෙලාවේ ඇදහුවේ වෙනම සංකල්පයක්. ඊට පස්සේ දැන් ශිව මේ මෛත්‍රී බුදුහාමුදුරෝ බුදුනයින් පස්සේ ඒ තනතුරට එන්නේ ශිව දෙවියෝ. පාරමී පුරලා අවසන්. දැන් ශිව දෙවියෝ ආයුධය තියන්නේ ඉන්නේ. දැන් ඊළඟ මට්ටමට එනවා. එතකොට ආයුධය නැහැ. ඒතොර පාරමී සම්පූර්ණයි. ශිව දෙවියෝගේ තනතුරට එන්නේ විෂ්ණු දෙවියෝ. හරිද? විෂ්ණු දෙවියෝගේ තනතුරට එනවා කතරගම දෙවියෝ. ඊට පස්සේ අර පවුලත් ඊට පස්සේ නැතිලා යනවා. මොකද ඒගොල්ලන්ගේ තනතුරු දැන් උසස් වෙනවා. ඒතර නාත දෙවියොත් එක මොකද්ද දෙන සම්බන්ධය? නාත දෙවියෝ කියන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ට. එයා තමයි ඊළඟට. ඒකත් ඔබතුමා ඒක පිළිගන්නවා. නැතුව ඉතින්. නාත දෙවියෝ. හරි. මේ සියලු දේවල් මේ විදිහට සිද්ධ වෙද්දි දැන් එතකොට මට කියන්න ඕනේ. බුදුහාඳුරෝ බුදු වෙන්නේ නුවර. ඒකත් කියන්න ඕන. ඒකනේ නාත දේවාලයේ දල්දා මාලිගාවේ තියෙන්නේ තාම. ඔබතුමා මේ මේ කියන කතන්දර ඇත්තටම මේ 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 මට හිතා ගන්න බෑ මේවා ඔබතුමාට සමහරක් වෙලාවට මේ මේ කටට එන හින්දා කියනවද නැත්නම් මේ මේක මේ ස්ක්‍රීන් එකේ දාන්න බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් දාලා නම අනිවාර්යෙන් හොඳේ මේක අනේ ඔයගොල්ලෝ කරන්න ඔයගොල්ලෝ වෙනුවෙන් මම මැරෙනවා හොඳේ මගේ චරිතය ඝාතනය කරගෙන මට හම් වෙන රුපියල් උකුත් නැ මම මැරිගෙන කරන්නේ මම ඒ පින ඉතින් මටත් හම් වෙන ඔයගොල්ලෝ හරි මාර්ගේ ගියොත් ඒකත් මම ඒක ලබන ආත්මෙට අරන් යනවනේ ඔයගොල්ලෝ ඒ දේ කරන්න බය නැතුව මම කියන දේ අහන්න සිල්මාත කොහොමද කියන්නේ නා මෛත්‍රී බෝධිසත්වෝ බුද්ධත්වය ලබා ගන්නෙ මේ මේ ශ්‍රී ලංකාවේ මහනුවර කියන එක නැතුව ඉතින් මොකද මොකද ඒකට දෙන සාක්ෂි මොකද Google වලට පිටව නාත දෙයියෝ අය හරි හරි පොඩි එකෙක් තුනක් තේරෙනවානේ නාත දෙයියෝ ඉන්දියාවේ ඉන්නේ ඉන්දියාවේ නැහැ එහෙනම් මොකද්ද නාත දේවාලේ තින්නේ දල්දා මාලි දැන් අපි දන්නවා පස්මහ බැලුම් බලනවා කියලා මේ පස්මහ බැලුම් වලට උතන සම්බන්ධතාවයක් තිබෙනවද බුදු කෙනෙක් පහළ වෙද්දි මේ ලෝකේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දේ පස්මහ බැලුම් බලනවා කියන එකනේ පස්මහ බැලුම් බලලා තමයිනේ එතන දීපේ කියන එක වැදගත් වෙන්නේ මම මෙහෙම කියන්නකෝ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව දැනට බාරේ තින්නේ නාත දෙයියෝ ළඟ උතන නාත දෙයියෝ ඉන්නේත් නුවර ගෞතම බුදුහාඳුරන්ගේ ධාතුවත් ඒ වහන්සේ ළඟ හිතාගන්නකෝ ඊට පස්සේ එතන චෛත්‍ය නිර්මාණය කරනවා තේරුණාද අවුරුදු 1500කට කලින් තිබ්බ චෛත්‍ය නිර්මාණය කරලා දන්ත ධාතු ආයේ වැඩම්ම වනවා රාවණ රජතුමයි දියසේන් කුමාරයයි ඊට පස්සේ 2005 ඉදින් මොනවාද මේ සිල්වා කියන කතන්දර කියලා කමෙන්ට් එකේ මොනවාද මේ 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 සිල්වා කියවන්නේ කියලා අහයි එතකොට රාවණ රජතුමා 2005 එන්නේ අය ආයේ ආයෙන්නේ බුදු කෙනෙක් වඩින්න නියමිතයි නුවරට ඒ බුදු කෙනාගෙන් ආයෙත් ශිව දෙවියෝ විවරණ ගන්න අවශ්‍යයි ඊළඟට බුදු වෙනවයි කියලා අභිනාතක බුදු රජාණන් වහන්සේ හැටියට ඒ විවරණ ගන්න තමයි ඒක ගන්න රාවණ රතුමා ආයි නැගිටිනවා දැන් ඉන්න තැන ගොඩක් දුර ඈත කතාව අරගෙන ගියා මැරෙන වෙලාවක් කියනවා ශිව දෙවියෝගේ මේ 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 කවුද මේ මේ රාවණ රතුමාගේ රාජකාරිය ඉවර වෙන්නේ හරියටම 2005යි නැගිටට පස්සේ 2120-25 අතර වෙනකන් ජීවතුන් අතර ඉන්නවා ඊට පස්සේ සදහටම දෙවි ලෝකෙට ආයම් කිය මොකද්ද ඒ කතාව? ඒ කියන්නේ මේ මහා රාවණේ නාය නැගිටිනම ආය නැගිටිනවා 2050 ඉදින් නැගිටින් මේ 2023 නේ ඔව් ඉතින් ඉතින් මේ තව අවුරුදු ගානකින් ඔබතුමා කියන්නේ මහා රාවණේ නාය නැගිටිනවා ආය නැගිටිනවා ආය නැගිටලා අවුරුදු කීයක් ඉන්නවද 2120-25 අතර වෙනකන් ඉන්නවා ඒ කියන්නේ මහා රාවණයන්ගේ ආත්මය වෙනත් ශරීරයකට ඇවිල්ලා නෑ නෑ ඒ ශරීරෙම තමයි ඒ ශරීරය මෙහෙමයි මේ ඒ කාලෙදී තිබ්බේ වෙනම ශරීරයක් වර්ගයක් ඒක අපි කියන්නේ සිලිකන් නැගක් කියලා බෙහෙත් කියලා අපි කියන්නේ කෙමිකල් වර්ග දාලා ඊට පස්සේ දෙවුරු ඒ සිරුර තියෙන තැනට ඇවිල්ලා අලුත් කෙමිකල් දානවා දෙවුරු තමයි මේක ආරක්ෂා කරන්නේ බුදුරුන්ගෙත් උදව් ඇතුව සෙල්ලන්නේ නැහැ මේවා මේ සබ්ජෙක්ට් එක ඉතින් ඒ සක්විති රජ කෙනෙක් දැන් ගෞතම බුදුහාමුදුරෝ සක්විති රජකම් කරලා තිනෝ 7 පාරක්. ඉතින් මේ ශිව දෙවියෝගේ වාරේ. ඒ වහන්සේත් 7 වෙනි පාර වගේ සක්විති රජකම් කරනවා මේ රාවණ රජතුමා හරහා. ඒක තමයි සත්‍ය. පරම සත්‍ය.
Hari, mangitan ni me ratak loko ya kelamina. Oh. Khususnya me ratak kelamina vidihe. Prabala anavarna kipe kubutuma sandhan karno. Oh. Me selu anavarna bela bagaki kubutuma darno. Darno. Kauhari katakan. Mune poddakkot bayane hina bela kiena me selu bagaki me darno kiela. Me, obatuma ara sindu akkahal tiya mang magi hiri katu pibine ega heno kote. Me wanna siri macca tiya jain udarai. Bayar neva. Upet mana bihilu adem ika. Nabi lawan mana hemat kahan di dalam. Abimani dah ni. Abimani. Kisi kene damiat ni ayawa. Power tau ini. Minus supili kani adem ika. Me tulah. Ratak loko ya kelamina prakash ganan awa kantar gatai. Me ika pili kani adem ika balai adem ika balala gal mal hemat chodan awa kiojan awa me ei. Dan usmat ya monkey apa pali ata vitarak laksa tunak puja tip banang. Me ilang budu raja masa itu nokar ini deh. Me mai danus mati, me katiya dana ganu, nama kuda. Api mang aikyan ara, api dana ini ogollo mana papa karma kerla tiye di kela. Api dana ini ogollo dana ganu budu raja masa itu tiye na karuna av, daya av, anukampa av, kisi maji ekne me mulu wisya datu ema. Egni sa ogollo eh dina puja av, ani warim ma Shiva Devi onta matagitino. Me jam mage ki mahala puja av laksa pahak tibot. E paha, e me Paul laksa paha, netang e pudgale laksa paha. Ani war e ma Shiva Devi onta matakai. Menne me kali di, maithri budu hamduro budu enna kaling mama Shiva Devi wela inna welave. Menne me laksa pas dina, laksa paha. Menne me puja mata tibba, mata e shakti hambuna. Vasavarthi Maria teke happen. Me minisu enime, arhe me. Ani war e ma oigolle mona loke hitiyat, pereta loke hitiyat, apaya hitiyat, devi loke ka mona tanature hitiyat, eya udaw karana illa. E wahanse evilla udaw karana. Echcharai mata kiyanna thiyenne. Dan Silla Mahathaya me Shiva Deviyonta pooja tiyanna kiyala Shiva Deviyo promote karana ekak wenawa obathuma mata kiyak hambenawada? Iting ai Kataragama Deviyonta pooja denne moko? Mama kiyala da Kataragama yanne? Obathuma me Indiyawen ehema kiyak hari gewanawada mechchara Shiva Deviyo promote karana kiyala? Shiva Deviyonge putane deyyane. Hari. Evisteri potongan mohotakar ini datiannya mohotakar ini datiannya evisteri itu, mama ehuwe kai mevel serahani berakaran dek kalin samarak pelawat katia handu pulang India bengko butuh mati kia dunia demi dewa sangkal pelai promote keran. Embassy arah dini ralli. Emunahari me emanat tengar kia ni kaya sangwidan baling ko butuh mati kia udah Shiva Devi promote keran de me muka kari prasnya me tak merah. Ramana raja tu mah gini tiap punisa mulut jana gahane ag merenna ni mitai me India we. Hari dirgo katakan nanti no, memerlukan serahan itu untuk sebala perutuan. Khususnya masalahan kerana memikir semakarnu karena apa prakarsya kapiara masalahan kerupu dia kita agama kita jati kita apitawa seni arah perharaya kelakaran dan sahihiter ini wacana yang mihyan tergantung. Kali mukiwan memikir pariksaan atmaga sahih ketukurupu teraturu anu silla mahatya darana mati tamai memaragi nenyo be mati wena swenne puluang kepada vivida cara mati tiennau wenne puluang metuling kepada alut petagre hitan puluan nangko metuling kepada pariksaan atmaga gabesan atmaga dewal wel tawa seni karnu karena labaga nenyo puluan nang. Tamai apa aramuna esan dah tamai, orang ini nekta api meyabiur takaran ni. Mesaka cawi itu kotas balaprotuan. Maharavan yang kita katakan boleh dewal tiada mangitan Ravan yang apit meyabiur takaran katakan nuni. Podi deh ay, ini tamatur obat tu mara tak loko ya kelamine vidhi prakash ganan awak sihat kara. Darus mat, ilang program ni ke mang balaprotuan kian na Shiva Deviyo. Kohomada yantra mantra haduwe, apa jana sangyute te anu single. Heliage, Sangyute Tanu, Aude Hedwika Kohomade, Yudde, Yudde at Uniai, Mokadda Satana, Maria Tek Mokadamiti in Gandino, Eka Katagamila. If it is running, I'm going to Balapur Tunga, Drapisamagana, be in the studio, Antino. I won.